Aquaproof 7-in-1. High-performing waterproofing paint, Nippon paint. The coatings expert. දිවිනේ අද දිනේ කාලගුණික තත්ත්වය ගත්තම බස්නාහිර සබරගමු ගාල්ල මාතර දිස්ත්‍රික්කවල සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ ඉතාම වැසි ස්වල්පයක් ඇතිවීමේ හැකියාවක් තියෙනවා. Start your master's degree from the highest ranking university in Sri Lanka. Register now for the next intake. ප්‍රධාන වශයෙන්ම දිවිනේ සෙසු පළාත්වල තියෙන්නේ වියලි කාලගුණික තත්ත්වයක්. එතකොට මේ වියලි කාලගුණික තත්ත්වයට ප්‍රධානම හේතුව අපි නිරන්තරයෙන්ම මතක් කරනවා මේ එල්ලිනෝ සංසිද්ධිය මේකට බලපානවා කියන එක විශේෂයෙන්ම කියන්න ඕනේ. කෙසේ නමුත් අපි ඉදිරි දින කීපය තුළ තියෙන වර්ෂාපතන ගත්තම අපිට 21 ඉඳන් 22 23 24 කාල පරිච්ඡේදය තුළ මෙම දිවයින තුළ තියෙන වර්ෂාපතනයේ සුළු වැඩිවීමක් අපේක්ෂා කරන්න පුළුවන්. මේ තත්ත්වය බොහෝ විට බලපානවා නැගෙනහිර ඌව ඊට අමතරව බස්නාහිර සබරගමු දකුණු මධ්‍යම සහ වයඹ වගේ පළාත්වල සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුන් සහිත වැසි ස්වල්පයක් වර්ධනය වීමේ හැකියාවක් තියෙනවා. කෙසේ නමුත් මේ වැසි වලින් මේ අධික උණුසුම් කාලගුණික තත්ත්වය පහව යන්න තරම් අවශ්‍ය වර්ෂාපතනය ලැබෙන්නේ නැති බව තමයි අපිට පැහැදිලිව කියන්න පුළුවන්. Genuine Japan Moto Inam, Toyota Genuine Moto Inamai. දැනට ගිය වසරේ ඉඳන්ම මේ එල්ලිනෝ සංසිද්ධිය අප්‍රේල් මාසයේ මැද විතර වෙනකම්ම පවතින පැත්ත අපිට විශ්ලේෂණවල පෙන්වනවා. හැබැයි ඉදිරි තත්ත්වය දැනට කතාබහට ලක් වෙලා තියෙනවා මේ ලානිරා තත්ත්වය. හැබැයි ඒකත් අපිටත් දැනට ගෝලීය වශයෙන් පෙන්වුම් කරනවා. හැබැයි මේක තහවුරු කිරීමකට අපි එළඹෙන්නේ අපේ තියෙනවා මෝසන් කතිකාව කියලා එකක්. අන්නේ මෝසන් කතිකාව තුළදී අපි දකුණු ආසියාතික රටවල් එක්ක එකතු වෙලා මේ මෝසන් කතිකාවට අවශ්‍ය ඉදිරි මාස කීපය තුළ ඇතිවෙන කාලගුණික තත්ත්වය අනාවැකිකරණය කරනවා. අන්නේ අනාවැකිකරණය තුළ තමයි අපිට මේ පිළිබඳ ඉතාම සනාථ කරන ප්‍රකාශයක් නිකුත් කරන්න හැකියාවක් තියෙන්නේ. හැබැයි ලානිනා තත්ත්වයක් ඇති වුණොත් අර එල්ලිනෝ තත්ත්වයේ කියන්නේ ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලියක් තමයි ඇති වෙන්නේ. ඒකත් දිවයින්ට බලපාන මෝසන් කාලවලට වෙන වෙන ආකාරයට බලපෑමක් කරනවා. බොහෝ විට ලානිනා තත්ත්වයක් ආවොත් ඔක්තෝබර් නොවැම්බර් කියන්නේ පහුගිය වසරේ නම් තිබ්බේ එල්ලිනෝ තත්ත්වයට වර්ෂාපතනයේ වැඩිවීමක්. හැබැයි ලානිනා තත්ත්වයේ බොහෝ විට අඩුවීමක් අපේක්ෂා කිරීමේ හැකියාවක් තියෙනවා. නමුත් දැනට ඒක අපි විශ්ලේෂණය කරමින් පවතින තත්ත්වයක් තමයි.